baby sir rupiyal 90kata kalin baby podi hemotamai general election elections 2024 2024 පාර්ලිමේන්තු මැතිවරණය ලබන නොවැම්බර් 14 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ඡන්දදායකින් වෙත නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදාහැරීම හෙට සිට ආරම්භ කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක මහතා පැවසුවේ. ඊට අදාළ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා අද තැපැල් දෙපාර්තමේන්තුවට බාර දී තිබෙනවා. මේ බෙදාහැරීම කඩිනම් කිරීම සඳහා ඔක්තෝබර් මාසයේ 27 31 සහ නොවැම්බර් මාසයේ 3 වෙනිදා කියන රජයේ නිමාරු දින 3 විශේෂ බෙදීම් දින ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙනවා. යම් කිසි කෙනෙකුට නිල ඡන්ද දැන්වීම පත්‍රිකාවක් නොලැබී තියෙනවා ඒ කාල සීමාව තුළ තමන්ට ලියුම් බෙදෙන තැපැල් කාර්යාලයෙන් එන ඡන්ද දැන්වීම පත්‍රිකාව ලබා ගැනීමට හැකියාව තියෙනවා. මේ අතර පසුගියදා පැවති ICT තාක්ෂණික සම්මාන උළෙලේදී මැතිවරණ කොමිසම සම්මානෙන් පිදුම් ලැබුවා. Public sector most outstanding ICT achievement award. Let's hear your applause for them ladies and gentlemen. Election Commission of Sri Lanka. ඒ මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය සහ සෙසු මැතිවරණ වලට අදාළ ඊ සේවාව ඔස්සේ ලබා දුන් ගුණාත්මක සේවාව වෙනුවෙන්. We'd like to say එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක ශ්‍රී මුණසිංහ මහතාගේ පානදුර පින්වත් මැතිවරණ කාර්යාලය ඊයේ විවෘත කෙරුණා. ඒ එම පක්ෂයේ ජාතික සංවිධායක තිලකරත්න නිල්ෂාන් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වෙනකොට අපේ පක්ෂය ගැනත් අපේ නායකයා ගැනත් ලොකු බියක් ඇතිලා තියෙන ප්‍රධාන පක්ෂ. ඒත් දවසින් දවස අපිත් එක්ක ලොකු පිරිසක් ආකර්ෂණය වෙලා අපිත් එක්ක අපේ පක්ෂයට එකතු වෙනවා. අපි කියන්නේ ලොකු කට්ටිය ආදරෙන් කතා බහ කරන මයික් එක එක්සත් ප්‍රජාතන්ත්‍ර හඬ යටතේ මේ වෙනකොට සෑහෙන පිරිසක් අපිත් එක්ක එකතු වෙනවා. ඉතාමත්ම නිර්භීත නායකෙක් අපිට ඉන්නේ. කෙලින් වැඩ කරන වැඩක් කරලා පෙන්වන්න පුළුවන් නායකයෙක්. ඉතින් අපේ ප්‍රතිපති ප්‍රකාශ දින ඇතරම මොන වගේ දේවල්ද අපි පීඩිත පන්ති වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා මේ අතර එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නිරාල් කළුහෙන්දිවල මහතාගේ ඇතුල් කෝට්ටේ පක්ෂ කාර්යාලයේද ඊයේ විවෘත කෙරුණා. ඒම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවි කුමුදේශ් මහතා සහ කොළඹ දිස්ත්‍රික් නායක පැතුම් කර්ණ මහතාගේ ප්‍රධානත්වයෙන් අපිට ඕනේ අලුත් මූණු ටිකක් අලුත් ශක්තියක් අපිට ඕනේ හොඳ රටක් ඉස්සරහට. චූදිතයෝ දූෂිතයෝත් එක්ක අපිට දේශපාලනය කරන්න බෑ. ඒක අවසන් කර යුතුමයි මේ රටේ. General Election 2024.